හයි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද හදන්න යන්නේ අල ගෙඩියකින් හරිම ලේසි කෑමක් අපි බලමු ඉතින් කොහොමද මේක හදාගන්නේ කියලා අපිට ඕන වෙන්නේ අල ගෙඩිය ඉස්සලම අපි අල ගෙඩිය මෙන්න මේ විදිහට උඩ පොත්ත සුද්ධ කරගන්න ඕන ඉතින් මෙන්න මේ විදිහට හොඳට උඩ තියෙන පොත්ත අපි සුද්ධ කරගන්නවා ඉතින් ඔන්න මම ඒ අතරින් ඔයාලට මතක් කරනවා පොඩ්ඩක් පහල බලන්න පහල ඇති රතු පාට subscribe button එක. ඔයාලා දා මේක click කරලා මාව subscribe කරලා නැත්තම් ඉන්නේ රතු පාට button එක උඩ touch කරලා මාව subscribe කරන්න. එතකොට ඔයාලට හැමදාම මගේ video බලන්න පුළුවන්. ඔන්න දැන් අලගෙඩිය නම් සුද්ධ කරලා ඉවරයි. ඊට පස්සේ අපි සුද්ධ කරගත්තු අලගෙඩිය මෙන්න මේ විදිහට හොදගන්න ඕන. ඉතින් මේ අලගෙඩියනුයි පිටි කෝප්පෙකනුයි තමයි අපි මේ රස කෑම හදන්න යන්නේ. හරිම ලේසි. තව ඉස්සරහට ඔයාලට ඒ වගේ ලේසි අඩු වියදමකින් ඉක්මනට හදාගන්න පුළුවන් කෑම ගොඩක් මම ඔයාලට කියලා දෙන්නම්. හරි දැන් අපි අර හොදගත් අලගෙඩිය මේ විදිහට ගා ගන්නවා. ඔයාලට පේනවා ඇති පොඩි පොඩි තීරු විදිහට හරිම සෙනෙදු පොඩි තීරු විදිහට තමයි මේ ගෑවෙන්නේ. ඉතින් ඒ විදිහට අපි මේ අලගෙඩියම ගා ගන්න ඕන. ඔයාලට පේනවා ඇති දැන් මම අලගෙඩියම ගාගෙන තියෙන්නේ හරිම සෙනෙදු විදිහට හීනියට ගෑවිලා තියෙනවා. ඉතින් ඒ විදිහට ගාගත්ත ටිකත් පැත්තකින් තියාගෙන මේ විදිහට ඒ ගාගත්ත අල ටික වාචනයකට එකතු කරගන්නවා. පෙක ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඉතින් මේ දෙක තමයි ප්‍රධානම අමුද්‍රව්‍ය දෙක. ඔයාලට පිටි කෝප්පෙකුයි අලගෙඩියකුයි ගෙදර තියෙනවා නම් මේක හරිම ලේසියෙන් හරිම ඉක්මනට හදාගන්න පුළුවන්. දැන් අපි පිටි ටිකක් දාගෙන අර අලත් එක්ක හොඳට කලවම් කරගන්න ඕන. ඊට පස්සේ අපි මේකට එකතු කරගන්නවා කෑලි මිරිස් තේ හැඳි දෙකක්. දැන් අපි ලුණු තේ හැන්දක ප්‍රමාණයකුත් එකතු කර ගන්නවා. තව කාකුඩු තේ හැන්දි භාගයකත් ප්‍රමාණයකුත් එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි ඒ සේරම හොඳට කලවම් කර ගන්න ඕන. දැන් අපි වතුර ටික ටික මේ විදිහට එකතු කරගෙන කලවම් කර ගන්න ඕන. පේනවනේ වැඩි වියදම් නැහැ වැඩි විස්තර නැහැ ඔයාලට හරිම ලේසියෙන් ගෙදර තියෙන අලගෙඩියකිනුයි පිටි කෝප්පෙකිනුයි තමයි මේ කෑම අද හදාගන්න යන්නේ වතුර මිලිලීටර් 100 තමයි මම මේ ටික ටික එකතු කරගන්නේ ඉතින් මේ විදිහට චුට්ට චුට්ට වතුර මිලිලීටර් 100ක ප්‍රමාණය මම එකතු කරගෙන තියෙනවා එහෙම එකතු කරගෙන අපි මේක කලවම් කරගන්න ඕන. ඉතින් මේ විදිහට අපි මේක හදා ගන්නවා ගොඩාක් වතුර දාගන්න එපා. මම අල ගෙඩියකටයි පිටි කෝප්පෙකටයි දැම්මේ වතුර මිලිලීටර් 100ක් විතරයි. ඉතින් චුට්ට චුට්ට දාලා මේ වගේ ඔයාලට මේ පදමට හදා ගන්න පුළුවන්. දැන් අපි යන්නේ අපි හදාගත් එක බැද ගන්න. ඉතින් මේ විදිහට pan එකට oil ටිකක් දාලා ඒක රත් වෙන්න තියන්න. මේ විදිහට බබුලු දාලා රත් වුණාට පස්සේ තමයි අපි ඒක බැද ගන්න ඕන.
හරි ඔන්න දැන් තෙල් එක රත් වෙලා තියෙන්නේ ඉතින් අපිට පුළුවන් මේ විදිහට තේ හැන්දකින් තේ හැන්දට එකක් අරගෙන ටික ටික මේ විදිහට තෙල් එකට දාගන්න ඉතින් මේක බදින්න තෙල් ගොඩාක් ඕනේ නැහැ තෙල් ටිකකින් අපිට මේක බෙදගන්න පුළුවන් ඉතින් ඔයාලට පේනවනේ හරිම ලස්සනට බෙදෙනවා ඒ වගේම හරිම සුවඳකුත් එනවා ඔයාලට gedara මේ විදිහට හදලා බලන්නත් පුළුවන් මම ඉතින් කියන්නම් මේකේ නම මේව තමයි අල පකෝඩා ඔයාලට දැන් හිතෙනවා නම් මේක ගොඩක් රසකෑමක් කියලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත් පුළුවන් ඒ වගේම ලයික් එකක් දාන්නත් පුළුවන් ඒ වගේම ඔයාගේ යාළුවන්ට මේ කෑම එක හදන හැටි ෂෙයා කරන්නත් පුළුවන් ඇත්තටම අපිට මේ අල ගෙඩියනොයි පිටි කෝප්පෙනොයි මේ අල පකෝඩ ගොඩක් හදාගන්න පුළුවන්. ඔයාලට ගෙදර පොඩි පාටියකට නැත්නම් අමුතු ආවහම නැත්නම් තේ බොන වෙලාවට වගේ කන්න ඕනම වෙලාවකට මේක ගොඩක් ගැලපෙන කෑමක්. ඔන්න දැන්නම් බැදිලා ඉවරයි. දැන් අපිට පුළුවන් මේක බාගන්න. පේනවනේ හරිම ලස්සන පාටක් තියෙන්නේ. කන්නත් ආස හිතෙනවා. ඉතින් එහෙනම් අනිවාර්යෙන් ගෙදරදි මේ විදිහට හදලා බලන්න. එහෙනම් මේ වගේ ලේසියෙන් හදාගන්න පුළුවන් රස කෑමක් අරගෙන ආයෙත් එනකන් ඔයාලා ගෙදරට වෙලා පරිසමට ඉන්න. ඒ වගේම පහළ තියෙන රතුපාඩ subscribe button එක click කරලා මාව subscribe කරන්න.